සුබෝදසනක් කෑවා ඇමතුමනේ. දැන් ඇමතුමනේ රජයට ප්‍රධාන වශයෙන් චෝදනා කීපයක් එල්ල වෙනවා. එක චෝදනාවක් තමයි පෝලිං යුගයක් නිර්මාණය කරා කියලා කියනවා. පෝලිං යුගයකට රජය ජනතාව අරන් ගියා කියනවා. නමුත් රජයත් මේ පෝලිං යුගයට විසඳුමක් ගේන්නේ නැහැ. දැන් රජය කරන්නේ මේ පෝලිමේ ඉන්න මිනිසුන්ට කියලා ටෝකන් දෙනවා. පිළිවෙලට ඉන්න කියනවා. එහෙම නැත්නම් ඊතන කෑ ගහන්න එපා කියනවා. එතකොට නැත්තම් මේ පොලිමේ ඉන්නේ ගමේ මිනිහෙක්ද කියලා බලන්න ගෙදරින් ලයිට් බිලක් ගේන්න කියනවා. නැත්තම් බුද්ධ්‍යාංශ නිලධාරීන් යොදවලා හොයනවා මේ පොලිමේ ඉන්නේ සජිත්ගේ මිනිහෙක්ද එහෙම නැත්තම් අනුරගේ මිනිහෙක්ද කියලා. එමෙතුමනි ජනතාව බලාපොරොත්තු වෙන්නේ මේ නිර්මාණය කළ පොලිම් යුගයේ තව ලස්සන කිරීමක් නෙමෙයි එමෙතුමනි. මේ සඳහා විසඳුමක් ඊයේ රැස් වෙච්ච කැබිනට් පන්නලේ මේ පොලිම් ප්‍රශ්නෙට පොලිම් යුගයට යම්කිසි විසඳුමක් සාකච්ඡා කරාද? අසංක කිසිම රජයක් කැමති නැහැ තමුන්ගේ රජයේ බලයට පත් වෙලා තියෙනකොට බඩු මිල වැඩි වෙනවා දකින්න. කිසිම රජයක් කැමති නැහැ තමුන්ගේ රටේ ජනතාව පෝලිං වල ඉඳගෙන රජයට දොස් කියනවා දකින්න. හැබැයි එකක්වත් සමහරක් වෙලාවට මේ සමහර කරුණු කාරණා වලින් බහුතරය රට මූණ දෙන ලෝකයේ මූණ දෙන ගෝලීය අර්බුදයත් සමග ඇතිවෙච්ච කරුණු බව අපි දැනගත යුතුයි. දෙවෙනි කාරණේ තමයි රටේ ඇතිවෙච්ච ඩොලර් හිගය. ඉතින් පසුගිය වසර දෙකක කාලය තුල විතරක් මේ රටට ඇමරිකානු ඩොලර් බිලියන 14කට ආසන්න ප්‍රමාණයක් නැතුව ගිහිලා තිබෙනවා. අපිට සංසන්දනය කරන්න පුළුවන් රටේ සමස්ත ණය ප්‍රමාණය ඩොලර් බිලියන 42යි. අපිට ඩොලර් බිලියන 14ක් අවුරුද්දක නැතුව ගිහිලා තියෙනවා. එහා මතුවෙච්ච අර්බුදය දීර්ඝ කාලීන වශයෙන් මේ රටේ ආනයන අපනයන වල වෙළඳ ශේෂය අපි අපනයනය කරන්නේ ඩොලර් බිලියන 10ත් 11ත් අතර ප්‍රමාණයක්. මේ පසුගිය අවුරුද්දේ ඉතිහාසයේ ප්‍රථම වතාවට ඒ ප්‍රමාණය බිලියන 12 ඉක්මවල තුන එක විශේෂී තත්වයක්. හැබැයි අපි සෑම විටම මේ රටට ආනයනය කරන ඩොලර් බිලියන 20ක වටිනාකමින් යුත් ද්‍රව්‍ය සෑම අවුරුද්දකම ඩොලර් බිලියන 8ක හිගයක් තියෙනවා. එහෙනම් දේශීය ඔබට පේනවා හිග වෙලා තියෙන දේ කිරිපිටි මේ රටේ හිගයි. අපි විශාල ලෙස පිට රටවලින් ගේනවා. ඒක පුද්ගල කිරිපිටි පරිභෝජනය ලෝකේ වැඩිම රටක් ශ්‍රී ලංකාව. අපි දීර කිරිවලට හුරු වෙන්නට අවශ්‍යයි, මාරු වෙන්නට අවශ්‍යයි, වෙන විකල්පයක් නැහැ. අපි දැවි තෙල් වලට යන මුදල, අපි විදුලි බලය වෙනුවෙන් වැය කරන තෙල් වලට වියදම් කරන මුදල අපිට විශාල බරක් 25%ක් අපේ ආනයන වලින් වැයවන්නේ ඉන්ධන වලට. අපිට පුනර්ජනනීය බලශක්තිය අවශ්‍යයි. අපේ ප්‍රධාන අරමුණක් ඒක. ඉතින් බාධා ජයගෙන එතෙන්ට යන්නට අවශ්‍යයි. අපි මේ රට වෙනුවෙන් සමහර අනවශ්‍ය ආනයන නතර කර වාහන සීමා කරන්න උනේ ඒ නිසා. අපි රට හැටියට ජනතාවත් කැපකිරීමක් කළා. නැතිව මුතුරතුරු සියලු දෙනාමත් මේ යාන වාහන අලුතෙන් ගන්න නැතුව කැපකිරීම කරේ. ලෝකයේත් රටත් අර්බුදයකට මුහුණ දෙන නිසා ඔබ මේ ගැටලුව ශ්‍රී ලංකාව විතරක් කියන එකක් කියලා හිතන්න එපා. ඔබ ඇමරිකාවේ දුප්පත්කම පිළිබඳ දරිද්‍රතාවය පිළිබඳ දකින්න ඇති. යුරෝපයේ ඔබ එක්සත් ජනපදයේ පෝලිං ඔබ දකින්නට ඇති. ලෝකයේ සෑම රටක මේ අර්බුදය තියෙනවා. හැබැයි අර්බුදය ක්‍රමාණුකූලව කළමනාකරණය කර ගැති හැකිවේ කියන ප්‍රබල විශ්වාසයක් අපිට තිබෙනවා. සංචාරක ව්‍යාපාරය යථාවත්වමින් තිබෙනවා. අපේ විදේශ ශ්‍රමිකයි නැවත විදේශ ගතවමින් තිබෙනවා. නැවත වතාවක් අපේ අපනයන දිරිමත්වමින් තිබෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා ඔබ අසුභවාදීව බලන්නට එපා. අපි හිතනවා රට හැටියට ඉදිරි මාස 3ක කාලය තුලදී නැවත මේ තත්ත්වය යථාවත් කර ගැනීමට හැකිවේ කියලා.